සන්ධ්‍යාව සංගීතය කියන්නේ හරි අපූර්ව කලාවක්. ඒ කලාව තවත් කැටියම් කරන්න අදත් අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා. අද අපි සුවිශේෂී සංගීත වේදිනියකට ආරාධනා කළා. ඒ තමයි විශාද නෙළුව අධිකාරී ගුරුතුමිය. ආයිබෝවන් නැන්දේ. ආයිබෝවන්. ඒ වගේම මේ සංගීතය ලබා දෙන කපිල පුගලාරාශි මාමවත්, ලක්ෂ්මන් කන්නංගර මාමවත්, ඉදුනීල් ප්‍රභාත් මාමවත් ආදරෙන් පිළිගන්නවා. අද අපි ගීත දෙකක් අරගෙන ආව වගේම සංගීතයේ පිළිබඳ දැනුමේ යමක් ඕගලන්ට දෙන්නත් බලාපොරොත්තු වෙනවා. නෙළුව නැන්දා අද අලුත් ගීතයක් වගේම තවත් ලස්සන ගීතයක් අපිට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ අලුත් ගීතේ තමයි සඳුට සිසිලසයි කියන ගීතේ. ඒ ගීතේ පදාචනය කළා තියෙන්නේ සමන් දිසානායක මාමා. ඒ වගේම ඒ ගීතයට තනුව යොදලා තියෙන්නේ කපිල පූගලාරච්චි මාමා. අපි නැන්දගෙන් මේ ගීත ගැන අහමු නේද සදීරා? හොඳයි පුතේ. එහෙනම් අද අපි අලුත්ම ගීතයක් ලියාගන්න යන්නේ. මේ ගීතයත් හරිම ලස්සන, හැබැයි පොඩ්ඩක් විශේෂයි. මේකේ තියෙන්නේ දරුවෝ දුවලා පුතාලා අම්මගෙන් ප්‍රශ්න අහනවා. එතකොට අම්මා උත්තර දෙනවා. ඒ විදිහට තමයි අද අපි මේ අලුත් ගීතය ගයන්න යන්නේ. ඉතින් අපි ඊට කලින් ලියාගමුකෝ. හරි ලස්සන ප්‍රශ්න ටිකක් අහන්න ඔන්න බලන්න. සඳුගේ සිසිලසයි අහසේ, හිරුගේ ඔදතෙදයි, මැවුනේ කොහොම දැයි කියන්න අම්මේ පහදලා. ඔන්න දැන් දරුවෝ ප්‍රශ්නය ඇහුවා, ඔන්න අම්මා උත්තර දෙනවා. මවගේ රුහිරයයි කිරි කර පුතුට පෙව් සැබැයි, පුතුනි එය තමයි මේලෝ දහම පුදුමයයි. ඔන්න දැන් අම්මගේ උත්තරේ ලැබුණා පුතේ. දැන් ආයි අහනවා දරුවෝ ප්‍රශ්නයක්. දෙරණ සිවුදිගින් වටකර සයුරු පවුරකි, මේ බිමේ මහා නිමැවුම් කොහොම සිදු වුනි? එතකොට අම්මා කියනවා, රත්තරම් පුතේ මේ රට පින් බිමක් වැනි, ආදි අපේ හෙළ විස්කම් ලොවට පළවෙනි. ඔන්න අම්මා එහෙම කියනවා. ඊට පස්සේ ආය දරුවෝ මෙහෙම අහනවා, මේ උපන් බිමේ උරුමය මා හිතේරුවා, ඔවද නින්නමා නමඳින් මෑණියන් සදා. එතකොට අම්මා කියනවා, ඉපදුනොත් පුතෙක් මේ මව් බිමට ණය නැති, රැකගනින් පුතේ රට දෙවනුවට මව් වටි. අපි දැන් අලුත් ගීතේ ලියාගත්තනේ. දැන් සූදානම් වෙන්නේ ඒ ගීතේ ගායනා කරන පුරුදු වෙන්නයි. හොඳයි පුතේ. එහෙනම් අපි සංගීතයත් එකතු කරගෙන දැන් මම කියලා දෙන්නයි යන්නේ අපේ කපිල මාමත් එක්ක මේ ගීතේ කොහොමද ගයන්නේ කියලා. එතකොට මවගේ කොටස නැන්ද කියනවා, පුතාලගේ කොටස පුතාලට කියලා දෙනවා. සඳුගේ සිසිලසයි අහසේ, හිරුගේ උදතෙදයි,
මෙවුනි කොහොම දැයි කියන්න අම්මේ පහදලා සඳුගේ සිසිල සයි අහසේ හිරුගේ උදතේ දයි මෙවුනි කොහොම දැයි කියන්න අම්මේ පහදලා මවගේ රුහිරයයි කිරි කරපු තුට පිවුසෙබෙයි පුතුනිය තමයි මීලෝ දම පුදුමයයි සඳුගේ සිසිල සයි අහසේ හිරුගේ උදතෙ දයි මැවුලෙ කොහොම දැයි කියන්න අම්මේ පහදලා ඔන්න අම්මා කියනවා මවගේ රුහිරයයි කිරි කරපු තුට පිවුසෙබෙයි පුතුනිය තමයි මීලෝ දම පුදුමයයි ඔන්න දරුවෝ ආයි අහනවා දෙරන සිවුදිකින් වටකර සයුර පවුරකි මේබි මේ මහානි මෙවුම් කොහොම සිදුවුණි කියමුද දෙරන සිවුදිකින් වටකර සයුර පවුරකි මේබි මේ මහානි මෙවුම් කොහොම සිදුවුණි රත්තරන් පුතේ මේ රට පිංදි මක් වෙනි ආදි අපි ඉලවිස්කම් ලොවට පළවෙනි හොඳයි ඊළඟට ආය දහුව මෙහෙම අහනවා මේ උපන් බි මේ උරුමය මාසි තේරුවා ඔව දිනින් නමා නමදිම් මෑණියන් සදා මේ උපන් බි මේ උරුමය මාසි තේරුවා ඔබ දෙනින්න මා නම දිවි මෑණියන් සදා ඉපදුනොත් පුතෙක් මේ මව්බිමට ණය නැති රැකගනින් පුතේ රට දෙවනුවට මව්වටි ඔන්නොහොම තමයි අම්මගේ දරුවන්ගේ සංවාදය ඉවර වෙන්නේ. දැන් අපි පුංචි විරාමයකට ගිහිල්ලාමු නේද සදීරා. විරාමෙන් පස්සේ තවත් ගොඩක් දේවල් කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ පුංචි අපේ ටෙලිවිෂන් පාරාදීසේ සින්දු පන්තිය. විරාමෙන් පස්සේ ඔගොල්ලෝ ආයෙත් එකතුලා ඉන්නේ සින්දු පන්තියත් එක්ක. සදීරා, අපි ඒ ගීතය තාම ගායනා කළේ නැහනේ. අපේ යාළුවා නිවසිල්ලන් නැතුව බලාගෙන ඉන්නවා ඇති. නැන්ද, අපි දැන් ඒ ගීතය පසුබිම් සංගීතයත් එක්ක ගායනා කරමු නේද? හරි පුතේ, එහෙනම් අපි සංගීතයත් එකතු කරගෙන අම්මලාගේ දරුවන්ගේ සංවාදේ පටන් ගමු. මේ
කිරයයි කිරි කර පුතුට පිවුසෙබැයි පුතුනියය තමයි මේ ලෝ දහම පුදුමයයි අලුත් ගීතයක් වගේම නෙළු අධිකාරින ඇඳ තවත් අපූර්ව ගීතයක් ඕගලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ගීතය ඉගෙන ගන්නවකන් මෙතන ඉන්න පුංචි යාළුවොත් ගෙදර ඉඳන් අපේ බලාගෙන ඉන්න පුංචි යාළුවොත් ඉවසිල්ලක් නැතුව නේද ඉන්නේ? එහෙනම් සෙනෙත්නි අපි නැන්දගේ මේ ගීතය පිළිබඳ තව විස්තර ටිකක් දැනගනිමු නේද? හරි පුතේ, අපි එහෙනම් අපි කවුරුත් දන්න ලස්සන ළමා ගීතයක් ලියාගනිමු. හොඳයි. රුම් රුම් හඬ දීලා හොඳම තැනක් බලලා මුං ඇට තරමේ මැටි ගුල්ලි ගෙනල්ලා එක පිට එක තබලා රන් කුඹලා උළුවස්සේ උඩ අපි රන් කුඹලා උළුවස්සේ උඩ අපි පුංචි ගෙයක් හැදුවා. ඔන්න පළවෙනි අන්තරා කොටස. පොඩි පොඩි කාඹර වෙන් කෙරුවා. සන්තෝෂෙන් රුන් හඬ දීලා අද හෙට තව තව වැඩි වෙනවා. පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවීලා. හරි, ඔන්න තව කොටසක් ගීතයේ. හදාපුගේ අම්මා දුටුවා කොසු මිටකින් නැනලා කැඩුවා. මොකද උනේ? ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා. කුඹලෝ නුඹ මෙන් මමත් එදා හැඬුවා. හරි, අපි එහෙනම් ඔන්න ගීතය ලියලා ඉවර කරගත්තා. බලමු මොකද ඊළඟට අපි කරන්න කියලා. සදීරා, අපි පොඩි විරාමයකට ගිහිල්ලාමු නේද? ඔව් සෙනෙත්නි, එහෙනම් අපි පුංචි විරාමයකට ගිහිල්ලාමු. මේ පුංචි අපේ ටෙලිෂන් පාරාදීසය සින්දු පන්තිය. විරාමයෙන් පස්සේ ඔගොල්ලෝ ආයෙත් එකතු වෙලා ඉන්න සින්දු පන්තියත් එක්ක. සදීරා, නෙළු නැන්ද කියලා දීප ගීත අපි තාම පුරුදු වුණේ නෑ නේද? ඔන්න දැන් එකද අවස්ථාව. හරි පුතේ, අපි එහෙනම් සංගීතයට කවුරුත් දන්න මේ ළමා ගීතය ගායනා කරමු. රුම් රුම් හඬ දීලා හොඳම තැනක් බලලා රුම් රුම් හඬ දීලා හොඳම තැනක් බලලා මුං ඇට
කරලා එක පිට එක තබලා රන් කුඹලා උළු අස්සේ උඩ අපි පුංචි ගියක් හැදුවා රන් කුඹලා උළු අස්සේ උඩ අපි පුංචි ගියක් හැදුවා ලස්සන කොට කැලලකුත් එකතු කරානේ හ්ම් පොඩි පොඩි කාඹර වෙන් කෙරුවා සන්තෝෂෙන් රුම් හඬ දීලා පොඩි පොඩි කාඹර වෙන් කෙරුවා සන්තෝෂෙන් රුම් හඬ දීලා අද හෙට තව තව වැඩි වෙනවා පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවිලා අද හෙට තව තව වැඩි වෙනවා පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවිලා දෙවෙනි කොටස හදාපු ගියේ අම්මා දුටුවා කුසුමිටකින් නැනලා කැඩුවා හදාපුගේ අම්මා දුටුවා කුසුමිටකින් නැනලා කැඩුවා ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා කුඹලෝ නුඹ මෙන් මමත් නෙදා හැඬුවා ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා කුඹලෝ නුඹ මෙන් නදත් නෙදා හැඬුවා අපේ පුංචි යාළුවෝ මේ ගීතේ ගායනා කරන හොඳට පුරුදුනා නේද සෙනෙත්නි ඔව් සදිරා එහෙනම් අපි බලමු නේද අපේ පුංචි යාළුවෝ කොයිතරම් හොඳට මේ ගීතේ ගායනා කරනවද කියලා සෙනෙත්නි අපි එහෙනම් දැන් මේ සංගීත භාණ්ඩත් එක්ක මේ ගීතේ ගායනා කරලා බලමු හරි පුතේ අපි එහෙනම් සංගීත භාණ්ඩත් එකතු කරගෙන ගායනය කරමු do I-
හරිම ලස්සනට අපේ පුංචාලියෝ මේ ගීත ගායනා කළා නේද සදීරා? ඔව් සෙනෙත්නි. දැන් අපිට යන්න වෙලාව හරි නේද? ඔව් සදීරා. අපිට සංගීත දැනුම ලබා දුන්න විශාද නැළු අධිකාරී ගුරුතුමියට බොහොම ස්තුතියි. අපේ පුංචාලියන්ටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඕගල ලියපු ලස්සන ළමා ගීත තියනවා නම් ඒවත් අපිට එවන්න. එතකොට විශාද නිලු අධිකාරි නැන්දා ඒවලට ලස්සනට තනුව දාලා ඒ ගීත ගායනා කරන අපිට කියලා දෙනවා. එහෙනම් සදීර මා ලිපිනේ මතක් කරන්නම්කෝ. නිෂ්පාදිකා සින්දු පන්තිය 117/10 හුණුපිටියේ වැවපාර කොළඹ 2. ලබන සතියේ තවත් අපූර්ව ගීත දෙකක් අයිගෙන නෙළු නැන්දත් එක්ක අපි ඔගලෙන් ගෙදරට එනවා. මේ පුංචි අපේ ටෙලිවිෂන් පාරාදීසය සින්දු පන්තිය.